රජරට සුද්ධ කිරීම. නොවැම්බර් 14 වෙනිදා මේ රජරටේ ඉන්න හොර තක්කඩි අතුගාලම දාන්න. චන්ද්‍රසේනලා හිටිය ඇති. සේමසිංහලා හිටිය ඇති. චන්ද්‍රාණිලා හිටිය ඇති. හැරිසන්ලා හිටිය ඇති. කුමාරසිරිලා හිටිය ඇති. ඔය ඉන්න එකී මෙකී නොකී හොර හැත්ත රජකම් කළා ඇති. බොලට රට හදනවා නම් අනුරාධපුරේ හදනවා නම් ඕන තරම් චාන්ස් එක දුන්නා. සා දූෂණ විරෝධී හඬේ නායකයා වසන්ත සමරසිංහ වැඩිම මනාපේ ලංකා ඉතිහාසයේ අනුරාධපුර රාජධානී ලංකාවේ පළවෙනි රාජධානි අනුරාධපුර මේකට ඕනේ හොඳ නායකයෙක්. රජරට සුද්ධ කරන්න පුළුවන් කොන්දපණ ඇති නායකයෙක්. ඒකට සුදුසුම පුද්ගලයා තමයි දූෂණ විරෝධී හඬ මෙහෙවන එකේ නායකයා සභාපති වසන්ත සමරසිංහ මහත්තයා. හැමදාම හොරකමට බොරුවට වංචාවට විරුද්ධව කටයුතු කරපු නායකයෙක්. ජාති භේදයකින් තොරව සැමට සලකන නායකයෙක්. තරුණේ කරුණා නායකයෙක්. මෙතුමට අවස්ථාවක් දෙන්න ඕනේ. රජ රට වැඩිම බලය වැඩිම මනාප ප්‍රමාණයකින් ලක්ෂ දෙකකට වඩා වැඩි මනාප ප්‍රමාණයකින් අනුරාධපුර ඉතිහාසයේ වැඩිම මනාප මෙතුමට අරන් දීලා මෙතුමව අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට යවන්න. මහමැතිවරණයක් ආවොත් මෙතුමට වැඩිම මනාප අරන් දීලා උතුරු මැද පළාතේ මහ ඇමති කරන්න ඕනේ. දැන් සෙල්ලම් ඇති. මේ රජ රට හැදෙන්න ඕනේ. මේකේ වංචා හොරකම නැරකන් තක්කඩිකන් දූෂණ නැති වෙන්න ඕනේ. මෙච්චර කාලය දුමින්දලා අරු මුන් ඇති තාත්තලා බාප්පලා පුතාලා ඒකේ පරම්පරාවෙන් පරම්පරාවට මේ රජරට කාල වනසලා මේක ගන්න දෙයක් නැහැ. තව තවත් අඬ අඬ වැළලෙන්න හදන්න එපා. හදනව නම් මිනිස්සු මේ රටේ හදන්න chance එක දුන්නා. ඒ නිසා මේක මේ පුණ්‍ය භූමිය. ලංකාවේ ලෝකේ බලවත්ම ස්ථානය වන්ලිසෑය පිටපු දිස්ත්‍රික්කය. උතුරු මැද පළාතේ බලවත්ම කොටස අනුරාධපුර. මේකේ හොඳ ශක්තිමත් නායකයෙක් ඉන්නවා. ඒ නිසා වසන්ත සමරසිංහ මහත්මයා සහෝදරයා මේ රජරට නායකයා කරන්න ඕනේ. රජරට රජු කරන්න ඕනේ. ඔහුට උපරිම බලය ජාති භේදයකින් තොරව අපි ලබා දෙන්න ඕනේ. අපි ඔහුත් එක්ක ඉන්නවා. රජරටට ශක්තිමත් නායකයෙක් ඕනේ. මේ හොර තක්කඩි මේකේ රැඟුව ඇති. සම්පූර්ණයෙන් මේක හෝදලා අතුගාලම දාලා මේ රජරට හැදෙන්න ඕන. තෙරුවන් සරණයි.